ඍණාත්මක ෆීඩ්බැක් එකකට ප්‍රතිචාර දක්විය යුත්තේ කෙසේද? ඔබගේ කැම කොහොමද කියලා අහුවාම හැම දෙයක්ම හොඳින් නේද? ඒ වගේ ප්‍රශ්නයක් අහලා කිසිම සැකයක් නැහැ. ඔයා බලාපොරොත්තු වෙන්නේ ධනාත්මක ෆීඩ්බැක් එකක්. නෙගටිව්, පොසිටිව්. ඒ වගේම නෙගටිව් ෆීඩ්බැක් එකක් ආවොත් ඔබ දැනගෙන ඉන්න ඕනේ කොහොමද ඒට ප්‍රතිචාර දක්වන්නේ සහ කොහොමද ඒ නිවැරදි කරන්න කියලා. අබ් ඇත්තටම මේකේ අලිගෙඩ පෙර තියෙනවා. මට අලිගෙඩ පෙර ඇලර්ජික්. ඒක මේ මෙනු එකේ තිබුණ දෙයක් නෙවෙයිනේ. සමා වෙන්න. මේ පුදුම සහගත ප්‍රතිචාරයක්. හැබැයි අසාමාන්‍ය දෙයක් නොවේ. සේවා සපයන්නේ විදිහට ඔයාගේ රාජකාරිය තමයි ඔයාගේ සේවා දායකයාට සහාය වෙන එක. පාරිභෝගිකයාට සහාය විය යුතුයි. වැදගත්ම දේ ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න. මේ අවස්ථාවේදී ඔයා දැනගන්න ඕනේ පාරිභෝගිකයා යම්කිසි ප්‍රශ්නයකට මුහුණ පාන තියනවා කියලා. ප්‍රශ්නය මේ වගේ අවස්ථාවකදී ඔබට බැරි වුණොත් ඊට මැදිහත් වීමට ඒක ගැටලුකාරී තත්වයක්. මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමයි ඒ මත්තෙම රැඳී සිටින්න හොඳ නැහැ. ඒක නම් ඇත්තටම භයානක දෙයක් නේද? ඔබට රියැක්ෂන් එකක් ඇති වෙයි ඇත්තෙම අසනීප වෙන්නත් තිබුණා නේද? ඔබව රෝහල් ගත කරන්න තරම් දරුණු වෙන්නත් තිබුණා නේද? මීට කලින් කවදාවත් එහෙම දෙයක් වෙලා නැහැ. ඇත්තටම ඔබ හරි වාසනාවන්තයි ඒක කෑවේ නැති නිසා. ඔබගේ වැරැද්ද පිළිගන්න. ස්තුතිවන්ත වන්න ඒ සම්බන්ධව දැනුවත් කළාට. විසඳුමක් ඉදිරිපත් කරන්න. ඒ වෙනුවට ඔබ පිළිගන්න ඔබ අතින් වැරැද්දක් වුණා කියලා. ස්තුතිවන්ත වන්න ඒ සම්බන්ධව දැනුවත් කළාට. විසඳුමක් ඉදිරිපත් කරන්න. අනේ කරුණාකරලා මට සමා වෙන්න. මම දැන්ම මේ සම්බන්ධයෙන් අපේ චෙෆ් සමග කතා කරන්නම්. ගොඩක් ස්තුතියි දැනුවත් කළාට. මේ වෙනුවට වෙනත් කෑමක් පිළිගන්වන්නද? සේවා සපයන්නා ලෙස ඔබ මුළු තැන්ගිය සහ පාරිභෝගිකයා අතර සම්බන්ධ වන්නා ඔබයි. මේ වගේ ඍණාත්මක ෆීඩ්බැක් එකක් ආවහම ඔබ දැනගන්න ඕන මැනේජ්මන්ට් එකත් සමග පාරිභෝගිකයාට මොකද කරන්න පුළුවන් කියලා සුදුසු තීරණයක් ගන්න. පාරිභෝගිකයාව තෘප්තිමත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔබ වැරද්ද පිළිගන්න. මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානයට යොමු කිරීම පිළිබඳ පාරිභෝගිකයාට ස්තෝතිවන්ත වන්න. පාරිභෝගිකයාට විසඳුමක් ඉදිරිපත් කරන්න. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.